මෞබිමේ ජයග්‍රහණ වෙමෙන් මෙම විජයග්‍රාහී ජනරාලියට එක්ව සිටින දේශප්‍රේමී ඇඹිලිපිටිය ප්‍රදේශවාසී හිතවතුනි හිතවතියනි මිත්‍රවරුනි, අපේ හාමුදුරනේ, අපි එදා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසාන කළා පමණක් නෙවෙයි, ඒ ත්‍රස්තවාදය නැවතත් මේ රටේ හිස නොසන්නට ආරක්ෂක වැඩපිළිවෙලක් අපේ දා යෙදුවා. ඒ නිසා තමයි අපේ කාලය තුළ කිසිම ත්‍රස්තවාදයක් නැවතත් හිස නොසෙව්වේ. අපේ ආරක්ෂක හමුදා, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ මේ සියල්ලක්ම එක් කරලා අපි හොඳ ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. ඒ වගේම තමුන්නාන්සලන්ට මතක ඇති කීප වතාවක් ඔවුන් උත්සාහ ගත්තා. නමුත් අපේ ඒ ආරක්ෂක සැලැස්ම නිසා ඒව වැළැක් වුණා. අදට මාස 6කට පෙර ඉරිදා පාස්කු දිනේදී නැවතත් බෝම්බ පුපුරන්නට පටන් ගත්තා. මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම අවධානයක් යොමු නොකළ නිසා, කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැති නිසා, ඒ වගේම බුද්ධි අංශ විනාශ කළා, බුද්ධි අංශ සමාජිකයන් හිරගත කළා, අභූත චෝදනා ඉදිරිපත් කළා, ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ පොලිසිය රණවිරුවන්ගේ මානසිකත්වය කඩලා විවිධ සම්මුතිය අනුව ඔවුන්ව ජාත්‍යන්තර අධිකරණවලට ගෙනියන්නට මාර්ගය සදලා, මේ හේතුව හින්දා නැවතත් මේ රටේ ආරක්ෂාව නැතිවෙලා බෝම්බ පුපුරන්නට පටන් ගත්තා. ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම අවබෝධයක් නැති, කිසිම තැකීමක් නැති, ප්‍රමුඛත්වයක් දෙන්නේ නැති මේ රජයට, මේ අමාත්‍ය මණ්ඩලයට කිසිම පුළුවන්කමක් නැහැ මේ රට සුරක්ෂිත රටක් කරන්නට. එදා අවුරුදු 30ක් මේ රටේ තිබුණු ත්‍රස්තවාදය ඉවර කරන්නට බැහැයි කියද්දී, අපි අවුරුදු 2.5ක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කළ අපිට විතරයි ඒ සුරක්ෂිත රට නැවතත් තමුන්නාන්සේලාට ලබා දෙන්න පුළුවන් කියන එක මේ අවස්ථාවේද මතක් කරන්නට ඕනේ. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා ඒ යුදය අවසාන කරලා මේ රටේ කවදාකවත් නොවිරු ආකාරයේ සංවර්ධනයක් මේ රට තුළ ඇති කළා. වරායවල්, ජාත්‍යන්තර ගුවන් තොටුපළවල්, අධිවේගී මාර්ග, කාපට් මාර්ග, වගේම ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන කොළඹ නගරය බවට පත් කළා. අපි සෑම ගමකම, සෑම පළාතකම අපි දියුණු කරන්නට පටන් ගත්තා. තමුන්නාන්සේලා මේ ඉන්න වෙළඳපොළ අන මතකයි, ආරක්ෂක අමාත්‍යාංශයත් නාගරික සංවර්ධන අමාත්‍යාංශයත් එක් වෙලා අපි මේක ගොඩනැගුවා. මේ වගේ පොළවල් අපි ලංකාව පුරාම ඇති කළා. නමුත් අපි ගෙන ගිය ව්‍යාපාර අතරමඟ නවත්තලා අවුරුදු 2ක මාරක පමණ කාලයක් තිස්සේ ඒ ව්‍යාපාර නවත්තලා දාපු නිසා ඒ ව්‍යාපාර ඒවා සහ සම්බන්ධ වුණු ව්‍යාපාරිකයන්, කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් මේ සියලු දෙනාගේම ව්‍යාපාර නවත්තන්නට සිද්ධ වුණා. මේ ව්‍යාපෘති අවුරුදු 2.5ක් තිස්සේම නැවතිලා තිබුණේ. ඒහා සම්බන්ධ රැකියාවල් ලක්ෂ 4ක් පමණ නැති වුණා. මෙන්න මෙහෙම තමයි ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තේ. මේ අයට කිසිම සැලැස්මක් නැහැ, අවබෝධයක් නැහැ, ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නට ශක්තියක් තිබෙන කණ්ඩායමක් නැහැ. තමුන්නාන්සේලා අපි බලයට ගත්තට පස්සේ නැවතත්
මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩගන්නට පසුගිය වසර හතර තුළ අපි වෘත්තිකයන් මේ රටේ ඉන්න බුද්ධිමතුන් වෘත්තිකයන් විවසායකයන් මේ සියලු දෙනා සමග එක් වෙලා අපි ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් අපි සඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කරන්නට පුළුවන් සැලැස්මවල් අපි හැදුවා. අපි සැලැසුම් පමණක් නෙවෙයි, අපි තමුන්නාන්සල දන්නවා මීට ඉස්සෙල්ලා අභියෝග බාර අරගෙන ඒ අභියෝග ජයග්‍රහණය කරපු කණ්ඩායමක් අපි. මේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට සුදුසු කණ්ඩායමකුත් අපිට ඉන්නවා. තමුන්නාන්සලා දන්නවා අද ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙන්නේ ආසියාව. ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, වියට්නාමය, ජපානය, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි මේ රටවල් අද විශීඝ්‍රයෙන් දියුණු වෙලමින් තිබෙනවා. මෙන්න මේ වාතාවරණය යටතේ අපිට පුළුවන් අපේ රටත් දියුණු කරන්නට මෙන්න මේ ගෝලීය ප්‍රවෘත්තිතාව පාවිච්චි කළා අපි අපේ රට දියුණු කරන්නට පුළුවන් ශේෂ්ත්‍ර අපි හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක්. අපේ තරුණ තරුණයන් බුද්ධිමත්. නමුත් අවාසනාවකට වගේ පැහැදිලි අධ්‍යාපන ගමනක් ඔවුන්ට යන්නට නොපුළුවන් වුණු නිසා උපාධි ලබලා රැකියාවක් නැතුව ඉන්නවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නට බැරුව ඉන්නවා. උසස් පෙළ අසමත් වෙලා සාමාන්‍ය පෙළ සමත් වෙලා මේ සෑම අවස්ථාවකදීම අතරමං වුණු තරුණ තරුණයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි මේ තරුණයන් ආර්ථිකයට සුදුසු රැකියාවලට පුහුණු වෙන්නට අවස්ථාවක් දෙමින් විශාල මුදලක් අපි මුල් වසරේදී අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරනවයි කියන එකත් මතක් කරන්නට ඕනේ. ඒ වගේම මේ වැටුණු ආර්ථිකය නැවත ගොඩගන්න ක්‍රමවේද අපි බුද්ධිය මුල් කරගෙන පරිගණක ශාස්ත්‍රයේ ඒ වගේම තොරතුරු තාක්ෂණයේ අංශයෙන් අපිට විශාල දියුණුවක් ලබන්නට පුළුවන්. ඒ වගේම විශාල රැකියා ප්‍රමාණයක් නිපදවන්නට පුළුවන්. අපි තරුණ තරුණයන් ඒ මගට පුහුණු කරන්නට ඕන. අපිට කෙටි කාලයක් තුලදී පුළුවන් ඒ සඳහා පුහුණු කරන්නට. ඒ වගේම තමුන්නාංශලා මතක තියාගන්න, ඔබ කලාංශයෙන් උපාධියක් ලැබුවත් කලාංශයෙන් උසස් පෙළ සමත් වෙලා තිබුණත් නැවත මාස 6ක පමණ කාලයක් තුලදී පුළුවන් අපිට ඔබව පුහුණු කරන්න නිපුණත්වයක් ලබා දෙන්න තාක්ෂණ අංශයෙන්. ඒ වගේම මේ රජය කෘෂිකර්මාන්තය කෙරෙහි කිසි අවධානයක් යොමු කරේ නැහැ. තමුන්නාංශල දන්නවා අපි හැම විටම කෘෂිකර්මාන්තය මුල් කරගෙන අපිට කෘෂිකර්මාන්තය අමතක කරන්නට පුළුවන් කමක් නැහැ. වැවිලි කර්මාන්තය අමතක කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ අපේ සංස්කෘතියත් සමග බැඳුණු දෙයක්, අපේ ඉතිහාසයත් සමග බැඳුණු දෙයක්. අපි ආහාර අතින් සම්පෝෂිත වෙන්නට ඕන. අපි ආහාර සුරක්ෂිතභාවය ඇති කරගන්නට ඕන. අපිට පුළුවන් කමක් නැහැ පිටරටවල් දිහා බලාගෙන ඉන්නට. අපි එදා පොහොර සානාධාරය දීලා අපි මේ රට සහල් ස්වයංපෝෂිත කරා. අපි නැවතත් මේ රට සහලින් ස්වයංපෝෂිත කරන්නට ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයේ ඉහළට නංවන්නට අපි එදා අනුරාධපුරයේදී පොරොන්දුවක් දුන්නා. සහ පොහොර සානාධාරය නොමිලේ තමුන්නාන්සලාට ලබා දෙනවයි කියන එක. ඒකම ගොවියා ජීවරීම සඳහා ඔහු අද ඇටලා තිබෙන ණය බරින් මුදවන්නට අපි මේ ගොවි ණය කපා හරිනවයි කියන එකත් අපි එදා පොරොන්දුවක් දුන්නා. අද වැවිලි කර්මාන්තය මේ රජයේ අදූරදර්ශී වැඩ නිසා අද අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. තේ කර්මාන්තයත් එහෙමයි,
ගම්මිරිස් කම්මාන්තයත් එහෙමයි, පැඟිරි කර්මාන්තයත් එහෙමයි, කුරුඳු කර්මාන්තයත් එහෙමයි. අපි දැනට පිට රටවලින් ගෙන්නලා තමක භාවයෙන් අඩු තේ ගම්මිරිස් මේවා ගෙනල්ලා අපේ ගුණාත්මක භාවයෙන් වැඩි භෝග සමග කවලම් කළා නැවත පිටරට යවවීම නිසා අපේ ගම්මිරිස් වලට තිබුණු මිල තේ වලට මිල කඩා වැටුණා. අපේ රජයක් යටතේ අපි කිසිම භෝගයක් පිටරටින් ගෙනෙන්න දෙන්නේ නැtei කියන එකත් මේ අවස්ථාවේදී තමුන් ආංශලාට ප්‍රකාශ කරන්නට ඕනේ. අපි සෑම විටම දේශීය ගොවියා ආරක්ෂා කරගන්නවා, දේශීය ගොවියා ආරක්ෂා කරගන්නවා, අපේ කෘෂි කර්මාන්තය දියුණු කරනවා. අපි තාක්ෂණය ගොවියා වෙතට ගේන්නට ඕන. අපි ගොවියා ව්‍යවසායකෙක් කරන්නට ඕන. නව තාක්ෂණය හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ගොවි ජනතාව හැමදාමත් දුප්පත් කරන්නට නෙවෙයි, ඒ ගොවි ජනතාවගේ දැනුම වැඩි කළා, තාක්ෂණය යොදවලා ඔවුන්ගේ ආදායම වැඩි කරන්නට අපි ක්‍රියාත්මක කරනවා. අපි සෑමත් විටම ගොවි ජනතාව මුල් කරගෙන කටයුතු කරපු රජයවල්. අපි වං සහන ප්‍රමාණයක් දුන්න නම් ඒ සහන අපි ලබා දුන්නේ යම් අරමුණු ඇතුව. ඒ අරමුණු ජනතාව ජීවත් කරවීමටයි, ගොවියා නගා සිටුවීමටයි, රට ස්වම්පෝෂිත කිරීමටයි. ඒ වගේම අපි දන්නවා ව්‍යාපාර අද කඩා වැටිලා වැඩි බදු බර නිසා, විවිධ වර්ගයේ බදු තිබෙන නිසා අපි අපේ රජයක් යටතේ මේ ව්‍යාපාර දේශීය ව්‍යාපාර නංවාලීම සඳහා අපි සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙන අතර වැට් බද්ද 8% දක්වා අපි අඩු කරනවා කියන එක අපි පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව දුන්නේ යම් අරමුණක් ඇති කරගෙන ඒ ව්‍යාපාර දියුණු කරන්නට. ව්‍යාපාර දියුණු කළා තමයි අපිට පුළුවන් වෙන්නේ රැකියා නිෂ්පාදනය කරන්නට, උත්පාදනය කරන්නට, ඒ වගේම ආර්ථිකය ඉහළට ගෙනියන්නට. අපි විවිධ ශේෂ්ත්‍රයන්ගෙන් බුද්ධිය මුල් කරගෙන වේවා, කෘෂිකර්මය මුල් කරගෙන වේවා, සංචාරක අංශය මුල් කරගෙන වේවා, පැහැදිලි අරමුණු අපිට තිබෙනවා, සැලසුම් තිබෙනවා අපේ ආර්ථිකය ගොඩගන්නට, රැකියා නිපදවන්නට, විරැකියාව තුරන් කරන්නට. තමුන්නාන්සේලාගේ යුතුකම, තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න. මම මට දුන්නු වගකීම් සියල්ලක්ම 100%ක් ඉෂ්ට කරපු පුද්ගලයෙක්. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට ආරක්ෂක ලේකම් පදවිය දීලා යම් වගකීමක් බාර දුන්නා. අවුරුදු 30ක් මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවුරුදු 2ක මාරකෙන් මට අවසන් කරන්නට පුළුවන් වුණා. ඒ වගේම යුද්ධය අවසන් වුණාට පස්සේ නගර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වගකීම මට බාර දුන්නා. මුන්නාංශල දන්නවා මේ රටේ කොළඹ නගරය ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට පත් කරන්නට මට පුළුවන් වුණා. ඒ වගේම තමුන්නාන්සේලා මට බාර දෙන වගකීම 100%ක්ම ඉෂ්ට කරනවායි කියන එකත් මේ අවස්ථාවේදී තමුන්නාන්සේලාට වගකීමකින් යුක්තව මම ප්‍රකාශ කරනවා. තමුන්නාන්සේලාගේ යුතුකම ඉෂ්ට කරන්න මම මගේ යුතුකම වන ආරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක් තමුන්නාන්සේලාට නැවත ලබා දෙනවායි කියන පොරොන්දුව ඉටු කරමින් තමුන්නාන්සේලාට ජය වේවා, මව්බිමට ජය වේවා, ඇමිලිපිටිය ජනතාවට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් සුබ රාත්‍රියක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රට.